සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝකය පැනවී ඇත්තේ තම సంతානයේ තුල බව సంతානයේ තුල ඇති කරගන්න අවබෝධය ලෝකේ නිදහස් වීමේ මඟ බව අපට කියා දුන් භාග්‍යවතුන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සදැහැති පින්වත්නි පින්වතියනි පින්වන්ත දෝනි පුතේ ඔබටත් මටත් තව පුංචි වෙලාවයි තියෙන්නේ අපිට තව ටික දවසකින් මනුස්ස ලෝකෙන් යන්න වෙනවා පින්වත්නි ලෝකයට ආපු විශේෂයෙන් මේ මනුස්ස භවයට ආපු අය විදිහට අපිට විතරයි මේක හිතන්න හරි පුළුවන්කම තියෙන්නේ අපිට මෙහෙන් යන්න වෙනවා ඒ යන්න වෙන දවස ලොකු දවසකුත් නෙවෙයි නං මිනිස්සු කියන්නේ දවස හරිම පුංචියි කියලා මිනිස්සු හැම සිංහල අලුත් අවුරුද්දකම කිව්වේ ඒ අවුරුද්ද ගියා දැනුන්නේ නැහැ කියලා මිනිස්සු හැම ජනවාරි පළවෙනිදාවකම කිව්වේ ඒ අවුරුද්ද ගියා දැනුන්නේ නැහැ කියලා පින්වත්නි මරණයට ලං වෙච්ච මිනිස්සුත් හිත හදාගන්න බැරුව ඉන්නේ ජීවිතේ ඉලක්ක එකක්වත් සපුරගන්න බැරුව ගියා මනුස්ස ලෝකෙන් එහෙම හැඟීමක් තියෙනවා නමුත් පින්වත්නි මේ කතාව මම ඔබට කියන්නේ මේ ඉලක්ක ටික සපුරගෙන මනුස්ස ලෝකෙන් දැන් නම් මං වැඩ සේරම කරලා ඉවරයි යන්න හදන්නේ කියලා එහෙම යන්නත් හිතෙන්නේ නැහැ කාටවත් මක් නිසාද පින්වත්නි මේ කාමයන් සහිත ලෝකේ අපි කරන කිසිදු වැඩක් අවසන් නැහැ මක් නිසාද ලෝකයේ ස්වභාවයම අපව මේ ලෝකයට එකතු කරවීමමයි ඒකනේ කතකිච්ච කියන වචනේ පාවිච්චි කරේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත උත්මයන් උදෙසා පමණක් වෙන්නේ කතකිච්ච කියන්නේ මොකද්ද වැඩ අවසන් වැඩ ඉවරයි දැන් මේ කාගේවත් වැඩ ඉවර නැහැ අඩු ගානේ බන කියන මගේවත් වැඩ ඉවරයි කියලා පින්වතුනි මේ තියෙන අදහස් කරන්නේ තව මොකක්වත් අරමුණක් නැති කෙනෙකුට මොකක්වත් කරන්න විශේෂ වැඩක් නැහැ වැටු ප්‍රහිතව වැඩ කරනවා වගේ නාබිනන් දාමි මරණං නාබිනන් දාමි ජීවිතං එහෙමයි සඳහන් කරන්නේ අවබෝධයටපත් වුණාට පස්සේ මරණයෙන් සතුට වෙන්නෙත් නැහැ ජීවිතෙන් සතුට වෙන්නෙත් නැහැ ඒ කියන්නේ සතුට වෙන්නේ නැහැ කියලා මෙතන අදහස් කරන්නේ පින්වත්නි අභිනන්දනය කරන්නේ මේ අභිනන්දනය කියන එක අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒක අපි හිතන් ඉන්නා වගේ එකක් නෙමෙයි ඒක පීඩාකාරී එකක් ඒ අභිනන්දනය අල්ලා ගැනීම දැඩිව සතුට වීම පින්වත්නි එහෙම දැඩිව සතුට වෙන්න තරම් උවමනාවක් නැහැ කෙලෙස් සහගත සතුට වීමක් නැහැ එතකොට මරණයෙන් කෙලෙස් සහගත සතුට වීමකුත් නැහැ ජීවිතය ඇතුළේ කෙලෙස් සහගත සතුට වීමකුත් නැහැ කෙලෙස් රහිතයිනේ වැටු ප්‍රහිතව වැඩ කරන කෙනෙක් වගේ අර ලැබිච්ච කුණු කය නඩත්තු කරගෙන ඉන්නවා පින්වත්නි ඒක සොන්දර මානසිකත්වයක් බවත් ඒ කුණු කයෙන්ද නිදහස් වෙච්ච දවසට ඒ පුජ්‍යලයා වලා ගැබින් මිදුණු සඳක්සේ එසේත් නැමැතිනම් නිවිගිය පහනක්සේ මේ ලෝකයෙන් නිදහස් වන බව ඒ උතුම් වූ තත්ත්වයට පත්වන බව ස්කන්ධ පරිනිර්වාණයෙන්ද ලෝකයෙන් නිවෙන බව භාග්‍යතුන් වහන්සේලා පමණමයි දේශනා කළේ ඒ උන්වහන්සේලාගේ දහම අනුව යමින් ඒ කාරණාවන් මේ විදියට හරි සාකච්ඡා කරන එක පින්වත්නි මේ විදියට හරි ඒ ගැන කතා බස් වෙන එක ඔබට මට කොච්චර ප්‍රයෝජනවත් වෙයිද පින්වත්නි මේ ධර්ම කාරණා පිළිබඳව අපි මේ විදියට හරි ශ්‍රවණය කරන එක ඇතුලේ අපිට කවදා හරි මේ ජීවිතයේ රහතන් වහන්සේ නමක්ගෙන්
මේ ජීවිතය ඇතුළ ලෝතුරා බුදු කෙනෙකුගෙන් ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්න ලැබෙයි කියලා අපිට හිතා ගන්න බැහැනේ. එහෙනම් පින්වත්නි, අපිට සිද්ධ වෙනවනේ දන්න දන්න විදිහට දන්න දන්න අයගෙන්. දැන් ඔය ධර්මේ නැති කාලවල, ධර්මේ නැති කාලවල යක්ෂයාගෙනුත් බණ අහපු බෝධිසත්වයන්ගේ කතාව, ධම්මසොන් රජතුමාගේ කතාව. පින්වත්නි, එහෙනම් මේ ධර්මේ නැති කාලවල ධර්මය ටිකක් හරි දන්න, දැන් ගාථාවක් විතරනේ යක්ෂයා දැනන් හිටියේ, ගාථාව හරි අහගත්තනේ. ඒක නිසා දැන් කාලෙත් මේ මාර්ගඵලලාභීන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත උත්තමයන්ගෙන් විතරයි අපිට බණහඬ ලැබෙනවා නම් අපි අහන්නේ, නැත්තම් ඉතින් අහලා වැඩක් නැහැනේ. ඒ දේශකෝත් අතරමං වෙලා අපිත් අතරමං වෙලා කියන තැනට ආවුත් පින්වත්නි, මේ ජීවිතය ඇතුලේ බඳු රහත් උත්තමෙක් හම්බ වුනේ නැත්තම් අපිට ධර්මයේ හැඩයක්වත් බලන්න නැතුවයි යන්න වෙන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා, ගාතාවක් හරි පාඩම් තියෙන යකෙක් හරි ඉන්නවා නම් ඒ යකාගෙන් හරි ඒ ගාතාව අහගෙන එතනින් එහාට මේ සිත ධර්මයේ තුල නගා සිටවීම පිණිස කටයුතු කරන්න. පින්වත්නි, අද අපි ඔබට කියා දෙන්න කල්පනා කළා සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේ සඳහන් වන නකුල පිතු කියන සූත්‍ර දේශනාව. ඒ දේශනාව අනුව එක සමයක භාග්‍යතුන් වහන්සේ භග්ග කියන ජනපදයේ සුන්සුමාරගිරි නගරේ බේස කලා කියන වනේ මුවන්ගෙන් ගැවසී ගත්ත වනයක් ඒ වනාන්තරයේ වැඩ හිටියා. ඒ වෙලාවේ නකුල තාත්තා, නකුල පිතා රෝගාතුර වෙලා, දැන් වය වෘද්ධයි, රෝගාතුර වෙච්ච මේ නකුල කියන තාත්තා බොහෝම අපහසුතා මැද දැඩිව ගිලන් වෙලා ඉන්න වෙලාවක්. නකුල මාතා, ඒ කියන්නේ මේ නකුල කියන ගෘහපතියගේ බිරිඳ, ඒ නකුල තාත්තා රෝගාතුර වෙච්ච වෙලාවේ මේ නකුල අම්මා ඒ තමන්ගේ ස්වාමි පුරුෂයාට මෙන්න මේ විදිහට කිව්වා. කොහොමද කිව්වේ? මාඛෝ ත්වං ගහපති සාපේක්ඛා කාල මකාසි දුක්ඛා ගහපති සාපේකස්ස කාල කිරියා. පින්වත්නි, මේ ගෘහපතියට කතා කරලා කියනවා, තමන්ගේ මහත්තයාට කතා කරලා කියනවා, ලෙඩ ඇඳ ඉන්න මිනිසයාට කියනවා, ඔයා ගෘහපතිය, ඔබ තණ්හාසිතක් ඇති කරගෙන නම් මැරෙන්න එපා. ඕන බලන්නකො, සාපේක්ෂව මැරෙන්න එපා. සාපේක්ෂව කියන්නේ අපේක්ෂා සහිතවනේ. එහෙමනම් මැරෙන්න එපා. පින්වත්නි, හැම වෙලාවෙම මේ තණ්හාව තියෙන්නේ සාපේක්ෂව බලනකොටනේ. ඒක පැහැදිලි වෙනවද බලන්න? දැන් රස කෑමක් කාලා තියෙන මිනිහෙකුටනේ රස නැති කෑමක් ඇයි හැඟීමක් තව කෑමක් ගැන ඇති වෙන්නේ? රස නැති කෑමක් කාලා තියෙන මිනිහෙකුටනේ ඊට වඩා වෙට කෑමක් පිළිබඳ වාසාවක් තියෙන්නේ. සාපේක්ෂයි. පිපාසිත වෙිටපු මිනිහෙකුටනේ වතුර බිව්වහම ඒක සෝයක් වෙන්නේ. වතුර බීලා පුරුදු මිනිහෙකුටනේ වතුර නැති වෙලාව දුකක් වෙන්නේ. පින්වත්නි, සාපේක්ෂයිනේ. දැන් අද කාලේ විදිහට ගෙවල් දොරවල් හදන මිනිස්සු අද කාලයට ගැලපෙන්න ගයක් හදාගෙන තමයි සතුට වෙන්න හදන්නේ. එයාට අපි කිව්වොත් ඉස්සර ගල් යුගයේ මිනිස්සු ගල් ගුහාවලත් සතුටින් හිටියානේ. රජවරු ඉඳලා තියෙන්නෙත් ඔය තනකොළ වලින්, ඔය මැටි වලින් හදාගත්ත යම් යම් ඔය අමුද්‍රව්‍ය අරගෙන පරිසරයෙන් හදාගත්ත ඔය වගේ තැන්වල ඉඳලා තියෙන්නේ. ඉතින් මාලිගාවක් වගේ තමයි. ඔයා මැටි බිත්ති වලින් ගයක් හදලා වරිච්චි බිත්ති වලින් හදාගන්නකෝ. එහෙම තනපත් ආදී වහලට දාලා කිව්වොත් එයා සතුටු වෙන්නේ නැහැ. එයයි එයාට සාපේක්ෂයි අද කාලේ අනිත් ගෙවල් ටික. නිතරම අපේක්ෂාවක් ඇති කරනවා. පින්වත්නි, එහෙනම් දුක කියන එක හැදෙන්නෙම සාපේක්ෂකමත් එක්ක. එහෙම නැත්නම් තණ්හාව සහිතයි කියන එකමයි සාපේක්ෂයි කියන්නේ. ඇයත් එක්ක ළඟින් හිටපු නිසානේ නකුල තාත්තට ඇගෙන් දුරස් වෙන එක දුකක් වෙන්නේ. ඇය කියලා බිරිඳක් හිටියේ නැත්තම් නකුල තාත්තට එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහනේ. පින්වත්නි, මේක හොඳින් තේරුම් ගන්න ඕන එකක්. මෙන්න මේ න්‍යාය හොඳට තේරුම් ගත්තොත් ඔබ මා මේ ඉන්න තත්ත්වයෙන් ඉහළට අපේ අවබෝධය දියුණු කර ගැනීමට සුදුසුකම් තමයි හදාගන්නේ. සාපේක්ෂව නම් මැරෙන්න එපා. එහෙම තණ්හා සහිතව මැරුණොත් ඒක දුකක්. මොකද දාලා යන්නත් දුකයි. ඒ වගේම චුතිසිත තණ්හා මූලිකයි නම් ක්ලේශ මූලිකයි නම්
ඊළඟ භවයත් බිහිසුණුයි. එතකොට තණ්හාවෙන් මැරෙන එක දුකක්මයි. එහෙම කෙලෙස් සහගත ලොකු බලාපොරොත්තු ඇතිව, එහෙම නැත්නම් ආශාවක් ඇතිව, එහෙම තණ්හාවට නැකම් කියමින්, බැඳීමකට නැකම් කියමින් මැරෙන එක බුදුරජාණන් වහන්සේලා පවා ප්‍රතික්ෂේප කළා. ඒවා බුදුරු ගරහපු ඒවා. බලන්නකෝ වචනේම කියන බුදුරු ඒවා ගරහිතාච භගවතා සාපේක්ෂස කාල කිරියා. මේ සාපේක්ෂය නැත්නම් තණ්හාව සහිතව මැරෙන එක බුදුරු ප්‍රතික්ෂේප කළා. දැන් පින්වත්නි හිතන්නකෝ අද ගෙදර කවුරු හරි මරණ මංචකේ ඉන්නවා නම් ඒ ලෙඩා කියන්නේම කෝ එන්න කියන්න, පුතාට එන්න කියන්න, කෝ පුංචි ධෝනි ආවේ නැහැ නේ තාම, එහෙම නේද? එතකොට එයා සාපේක්ෂව මැරෙන්න නේද මේ උත්සාහ කරන්නේ? එතකොට මිනිස්සුත් කියනවා ඔයාගේ අවසාන ඉල්ලීමනේ ඔයගොල්ලෝ ගෙන්නන්න, නැත්නම් එයාට දුකින් තමයි මැරෙන්න වෙන්නේ කියලා. එතකොට මේගොල්ලෝ ආවේ නැත්නම් ඒ දුකයි, ඒගොල්ලෝ ආවත් දාලා යන්න දුකයි. බලන්නකෝ මේ දැන් ආවොත් එයාලා ඉන්නකොට තිබුණු අත්දැකීම දැන් නැති නිසා දුකයි, ආවේ නැත්නම් ආවේ නැහැ, අනිත් කෙනා ආවා, ඒ පැමිණීමෙන් ලබන්න තිබුණු සතුට නැතිවීම දුකයි. එහෙනම් ඒක කොච්චරනම් භයානක කතාවක්ද? මැරෙන වෙලාවේ මට පෙන්වන්නකෝ ඔක්කොම ගෙදර දොර මිනිස්සු මැරෙන කිට්ටු වෙන මිනිස්සුන්ට අරන් ගිහලා එක්කන් ගිහලා එයාගේ වතු පිටි පෙන්නනවා, එයාගේ බැංකු ගිණුම් පෙන්නනවා, මේ සල්ලි කවුරුත් අරන් නැහැ තියෙනවා, මේ බලන්න මේ ගේ හොඳට තියෙනවා, මේවා ඔයාගේවා තමයි කියා එයා හරියම්බ කරපු දේවල්, එයා ගොඩනගපු භෞතික ලෝකය, එයාගේ පවුලේ පිරිස ගෙන්නලා ගෙදර කෑම් වේලක් දීලා සින්දු කියලා නටලා එයාව සතුටින් තියන්න පුළුවන් ද කියලා උත්සාහ කරනවා. මම මේ පින්වතුන්ට කියන කතාව ඉතා පරිස්සමෙන් අහන්න. දැන් එයා ඔබට කිව්වොත් පවුලේ හැමෝටම එන්න කියලා කෑම් වේලක් දෙන්න, මම මේ මැරෙන්න යන වෙලාවේ මට තව දවස් 2 ඉන්න වෙන්නේ, මගේ අවසාන ඉල්ලීම කියලා ඔබට ඒක කරන්න වෙනවනේ. නම මම උත්සාහ කරන්නේ ඊට කලින් දැන් එයා ගැන කතාව නෙමෙයි, ඔබ ගැන කතාවේදී, මා ගැන කතාවේදී. අපි මරණයටපත් වෙද්දී ඒ බඳු ලාමක ආසාවල් ඇති නොකරගන්න. මොකද ඒ වෙලාවෙත් හදන්නේ තමන් උපයගත් සමාජය නැවත දැකලා තණ්හාවක් ඇති කරගෙන යන්නයි හදන්නේ. බින්වත් මේක හොඳ නෑ, ඒක නරකයි. ඒක ඊළඟ භවයටත් හොඳ නෑ. මිනිසු හිතන්නේ එහෙම නෙමෙයි නේ වුණාට, මිනිසු හිතන්නේම ඒ තණ්හාසහගත හැඟීමකින් යන්නේක හොඳයි කියලා. සින්දුවක් කී කියද්දි මරුණා නියමයි කියලා හිතන් ඉන්නේ, එහෙම නේද? සින්දුවක් කී කියා ඉන්නකොට මරණ කෙපෙන් අතර නියම නැහැ. මොකද ඒක ඒ ශබ්ද තණ්හාවත් එක්ක යන එකක්. සින්දුවක් අහයින් ඉන්නකොට ඒක තණ්හා මූලිකව ඒ කැමැති සින්දුවක් නම් අපි හිතමු ඒක මේ කෙලෙස් නිවන පැත්තට ගායනා කරන කෙලෙස් නිවන පැත්තට බර මේ කారణ අර්ථ රසයේ පමණක් ඉස්මතු කරවන ගීතයක් වගේ නම් අපිට ඒ පිටිබඳ හිතන්න වෙනවා. ඒකේ හොඳකුත් තියෙනවානේ. නමුත් පින්වත්නි ශබ්ද රසයටත් මුල් තැන දෙන අර්ථ රසයත්, රාග මිශ්‍රිත අර්ථ රසයත් මේ ලෝකෙටම අපිව එකතු කරවන මට්ටමේ ගීතයක් නම් ඒ ගීතේ ශ්‍රවණය කරමින් මරණයටපත් වීම භයානකයි. පින්වත්නි අර අම්මා කියනවා, අර නෝන මහත්තයා තමන්ගේ මහත්තයාට කියනවා, ගෘහපතිය මම මැරුණට පස්සේ මගේ නෝනයි දරුවොයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න බැරි වෙයි මන් නැතුව. එහෙම හිතක් ඔයාට එන්න පුළුවන්. ඒ වුණාට ඔයා එහෙම හිතක් ඇති කරගන්න එපා. මොකද මට ඔය කපු කටින වැඩ පුළුවන්. මට අර එළුළුම් වලින් හදන වෙළුම් හදන්න පුළුවන්. මට මේ ඔබ මැරුණට පස්සෙත් මේ දරුවන් පෝෂණය කරන්න මට මේ ගෙදර සාමාන්‍ය විදිහට පවත්වා ගන්න පුළුවන් ඔබ නැති වුණාට. ඒක නිසා ඔබ ඒ ගැන හිතලා දුකින් මැරෙන්න එපා, තණ්හාවෙන් මැරෙන්න එපා. මොකද ඒක හරි බිහිසුණු මරණයක්. ඒක ඔබේ ඊළඟ භවයටත් හොඳ නෑ. ලෞතුරා බුදුරුත් ඒක අනුමත කරේ නැහැයි කියලා මේ නකුල අම්මා කියන බලන්න නෝන මහත්තයෙක් මැරෙන්න කිට්ටු වෙච්ච මහත්තයෙක් කියන කතාව. ඔයා මැරුණාට පස්සේ අපිට හොඳට ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ, ඔයාගේ කවුලක් කරගන්න එපා කියනවා. දැන් බලන්න පින්වත්නි, දැන් මේ මිනිස්සයා මැරිලා නෑනේ. දැන් අද කාලේ වගේ නම් හිතන්නකෝ, දැන් සාමාන්‍ය මිනිහෙක් නම් තමන්ගේ ආදරණීය කෙනෙක් මරණ මංචක, අපි කියමුකෝ බිරිඳම කියලා මැරෙන්න ඉන්නේ ඒ වෙලාවේ, මහත්තෙක් අපි කියමුකෝ මහත්තයම කියලා මැරෙන්න ඉන්නේ ඒ වෙලාවේ, නෝන කෙනෙක් ඒ මහත්තයට මොනවා කියයිද? මේ ඔයා ගියොත් එහෙම අපිට මොකද වෙන්නේ? මේ දරුව අනාථ වෙනවා, මං අනාථ වෙනවා, යන්න නම් එපා, ඔයා නැතුව අපිට එක දවසක්වත් ඉන්න බෑ කියලා, යන්න එපා තාත්තේ, යන්න එපා අම්මේ කියලා තමයි කියන්නේ. නෝ පිංගතුනේ ඒකම තමයි අර මරණයට පත් වෙන කෙනාව සංසාරයේ අතරමං කිරීම.
එනං ඒකම තමයි යාට කරන ලොකුම අසාධාරණය. බලන්න මේ නෝනා කියනවා බය වෙන්න එපා. ඔයා මැරුණාට පස්සේ මට මේ ළමයිට ජීවත් කරන්න පුළුවන්. පින්වත්නි ඔබයි මමයි දැන් අපි හිතාගෙන ඉන්නවනේ. බුදුහාඳුරු දේශනා කරන මම ඒව කතමඤ්ඤන්තු මා ගිහි පබ්බජිත්තා උභෝ අපි නිතරම හිතනවලු මේ මම්ම තමයි මේක කරන්න ඕනේ කියලා ගිහි වෙයි පැවිද්දෝ දෙගොල්ලම හිතනවා කියලා සමහර අවස්ථාවලදී මේක මම්ම කරන්න ඕන මන් නැත්තම් ඔක්කොම ඉවරයි කියලා. නමුත් පින්වතුනි අපිට වඩා දක්ෂයෝ ඔබට වඩා දක්ෂයෝ ඔබට වඩා විශිෂ්ටයෝ මේ ලෝකේ ඉඳලා මැරිලා ගියා. නමුත් ලෝකයේ ඒ පෞල්ද ඒ සමාජ පරිසරයේද ආපහු පවතිනවනේ. ඒක නිසා ඔබේ ආයතනේ ඔබ මැරුණයි කියලා ආයතනේ මැරෙන්නේ ආයතනේ පවත්තකන අලුත් අය බිහි වෙනවා. ඔබේ ගෙදරින් ඔබ අයින් වුණයි කියලා ගෙදර ඉන්න අනිත් මිනිස්සු ටික දිවිනසා ගන්නෙ නෑ. ඒගොල්ලන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හැදෙනවා නැත්තම් ඒගොල්ලෝ හදා ගන්නවා. මොකද ඒකට ඒගොල්ලන්ට මූණ දෙන්න වෙනවනේ. පිග්මත්නි මතක් කරලා බලන්නකෝ මේ ලෝකේ කැමති වුණත් අකමැති වුණත් මරණයටපත් වෙන්න සිද්ධ වෙච්ච හැමෝටම මැරෙන්න උනා. එතකොට අප්පච්චි මැරුණයි කියලා ගෙදර ඉතුරු වෙල ටික නතර වුන්නේ නෑ. එතකොට හාඳුරු අපවත් උනායි කියලා ඒ පන්සල බහලා දැම්මේ නෑ. එතකොට ආයතනයක නායකයෙක් මැරුණයි කියලා ඒ ආයතන නතර වුණා. ඒ පුටුට වෙන කෙනෙක් ආවා. ඒගොල්ලන්ගේ හැකියාවල් දක්ෂතාවයන් අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අපි හිතන්න හොඳ නෑ මන් නැත්තම් මොකද වෙන්නේ කියලා. ඔන ඔතනත් ලොකු ක්ලේශයක්. මොකද මම වගේ අය මේ ලෝකේ කෝටි ප්‍රකෝටි ගණන් මේ විදිහටම හිතපු මේ වැඩ ටිකම කරපු අය තමයි ඉඳලා ගියේ. ඉස්සරහට එන්නත් ඉන්නේ. මම මේ ප්‍රවාහය ඇතුලේ තව ඉතාම පුංචිම පුංචි සාධකයක් විතරයි. ඒක මට තේරුම් ගන්න බැයි නම් පින්වත්නි මේ ජීවිතයේ ඇතුලේ යථාර්ථය දකින්න බැරිම වෙනවා. අර නෝනා කියනවා ඔයා නැති වුණාට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඔයා හිත හදාගන්න කියලා. ඇයි දෙවණියට කියනවා බලන්න මොනතරම් සුන්දර කතාවක්ද මේ කියලා. මේ තමන්ගේ ආදරණීය සාම්පුරුෂයා. බහලා තියෙනවනේ නකුල අම්මයි නකුල තාත්තයි කියන්නේ 80 වයස වෙද්දිත් ජීවිතේ කවදාවත් උඹ නොදකින් කියාගත්තේ නැති හිත රිදෙන වචනයක් කියාගත්තේ නැති මහා සුවිශේෂ අඹසැමි යුවලක් නෙමේ අපේ බෞද්ධ සංස්කෘතික ඉගැන්වීම ඇතුලේ මේ බෞද්ධ ඉගැන්වීම තුළ බෞද්ධ ඉතිහාසයේ අපිට හම්බ වෙන ඊටම සුවිශේෂ යුවලක්නේ. එහෙමයි මේ කියන්නේ. නැතු මේ ආදරේ නැතුව කියනව නෙමේ. ගෘහපතියම මැරුණට පස්සේ නෝනා වෙන මහත්තෙක් එක්ක යයිද දන්නේ කියලා ඔබට හිතක් ඇති වෙන්න පුළුවන්. මම මැරුණට පස්සේ නකුල කියන ගෘහපතිය නිය දැන් මේ නෝනා කියනවා ඔයාට හිතෙන්න පුළුවන් ඔයා මැරුණට පස්සේ මම වෙන කෙනෙක් එක්කන් වෙන කෙනෙක් වෙන සැමියෙක් ගාවට යයි කියලා. දැන් පින්වත් මේ සිද්ධිය ඊටාම මේ මරණාසන්න වෙලාවක නැත්තම් ජීවිතේ වයෝවෘද්ධ වෙලාවක සිද්ධ වුණා කියලා අපිට හිතන්න බෑ මේ ප්‍රකාශත් එක්ක. මොකද මේ ජීවිතේ එක්තරා කාලයක් අර අවුරුදු 80 දිනේ ඇවිල්ලා අනේ අපි දෙන්න ඊළඟ භවයේ කොහොමද හම්බ වෙන්නේ කියලා. මේ වෙලාවේ අය කියනවා ඔයා මැරුණට පස්සේ මම වෙන කායක හරි යයි කියලා. මම වෙන කවුරු හරි ගාවට යයි කියලා ඔබට හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මේ මහත්යට කියන්නේ. මොකද ඔබ දන්නවා අපි අවුරුදු 16ක් මේ ගිහි ගෙදර ගිහි බ්‍රහ්මචර්යාව සමාදන් වෙලා හිටියේ. ඔබ ඒක දන්නවා. මමත් ඒක දන්නවා. ඉතින් එහෙනම් ඔබට තණ්හාසගත හිතක් මං ගැන ඇති කරගන්න මේක සාධාරණ වෙලාවක් නෙමෙයි. බලන්න පින්වත්නි කතාව අවුරුදු 16ක් ගෘහස්ත බ්‍රහ්මචර්යාව. පින්වත්නි මේ ගෘහස්ත බ්‍රහ්මචර්යාව ගහට්ටකම් බ්‍රහ්මචර්යයන් පින්වත්නි දැන් ගිහි ගෙදර ජීවත් වෙලා ඉද්දිත් ගිහි ගෙදර ඊටාම සිල්වත් වාසය කරන අය පින්වත්නි තමන්ගේ බිරිඳ සැමියා සමග කරන ගනුදෙනුම ඇතුලේ පවා පින්වත්නි අපි කියනවා ගිහියෙකු තුල තියෙන ගිහි යාට අදාළ නিত্য සීලේ පංච සීලේ තම බිරිඳ හැර අන් බිරිඳක් වෙත නොයන තම සැමියා හැර අන් සැමියෙකු වෙත නොයන ඉබඳු සිල්වත් ජීවිතයක් ගැන කතා කරනවා. පින්වත්නි ගෘහස්ස බ්‍රහ්මචර්යාව කියලා කිව්වහම මෙතනදි කියනවා මේ වසර 16ක් යනතුරු මේ ගිහි ගෙදරත් මේ උදවිය ලාමක හැසිරීම් වලින් ඈත් වෙලා ජීවිතය ගත කරනවා. පින්වත්නි ගිහි දැන් අටසිල් ආරක්ෂා කරන කෙනෙක් බ්‍රහ්මචර්යාව පිළිබඳ සිල්පදයක් සමාදන් වෙනවා අබ්‍රහ්මචර්යා කියලා. දසසිල් සමාදන් වෙන කෙනෙක් ඉතින් ඉහළට තියෙන සිල්පද සිල්ලුතුන් සමාදන් වෙන එකක්. පින්වත්නි ඒක සාමාන්‍ය ලාමක ගිහි ජීවිතයට වඩා එහා ගියපු ගිහි ජීවිතයක්. එහෙම ගිහි ගෙදරත් ඒ බඳු ජීවිත ගත කරපු පැවිද්දට නෑකම් කියන බ්‍රහ්මචර්යාවෙන් ජීවත් වෙච්ච අය ඉඳලා තියෙන අවුරුදු 16ක් අපි ඒබඳු ජීවිතයක් ගත කළා. ඔබ දන්නවා ඒක. අපි ගිහි ගෙදරත් වාසය කළේ ඒබඳු ගෘහස්ස බ්‍රහ්මචර්යාව සමාදන් වෙලා එහෙව් එකේ
ඔබ බයිවෙන්ඩ එපා, දුකින් ඉන්ඩ එපා, තන්හාපෙන් බැඳෙන්ඩ එපා. මොකද එහෙම තන්හාාවෙන් මැරණය කාරි භයානකයි කියල බුදුරු පවා මේක ගරහන කතාවක් කියලා ඇය සිහිපත් කරනවා. පින්වත්නි, දැන් බලන්නකෝ, මං මැරුණට පස්සේ මගේ ගෙදර උදවි මේ වගේ වැරදි කරයි දන්නෑ කියන හැඟීම පවා මටක සිදු කරන හානිය, ඔබට සිදු කරන හානිය. එතකොට මේ දරුව නොමගේයිද දන්නේ. දැන් දරුව නොමගයන්ටත් තියෙනවා පින්වත්නි. දැන් තාත්තා කෙනෙක් මැරුණාට පස්සේ තාත්තක දරුව තාත්තා නැතිකමින්ම නොමගයන්ට පුළුවන්. නමුත් ඒකට තාත්තට වෙන කර යුතු දෙයක් නැහැනේ, කරන්න පුළුවන් දෙයක්ුත් නැහැනේ. එතකොට බැරි දෙයක් පිළිබඳව සිත ඇවුලක් ඇති කරගෙන තාත්තගේ සංසාර ගමන අවුල් කරගන්නට වැඩිය හොඳයි තාත්තා මේක තේරුම් ගන්න එක. ඒ දරුවන්ට තාත්තා මඟ පෙන්ලා තිබුණා නම්, සංසාරේ කුසලෙකුත් තිබුණා නම් මේ උදවිය ආරක්ෂා වේවි. ඇතැම් වෙලාවට තාත්තා ජීවත් වෙලා හිටියත් සමහර දරුවෝ තමන් කැමති තැනට ගෙනියන්න බැරි වේවි. ගෘහපතිය මේ නකුල මාතාව, මේ ගෘහපතිනිය මම මැරුණට පස්සේ බුදුහාඳුරෝ බලන්න, භික්ෂු සංඝයා බලන්න යන්න අකමැති වෙයිද දන්නේ. මොකද නකුල තාත්තා කියලා කියන්නේ තෙරුවන්ට ඊටාම ලැබි උපාසක මහත්මයෙක්. ඒතකොට ඔබට ඒ බඳු සිතක් ඇති වෙන්න පුළුවන්. තෙරුවන් සරණ ගිහපු මේ උත්තමයේ කල්පනා කරන එක ඔබට ඒ බඳු සිතක් ඇති වෙන්න පුළුවන්. ගෘහපතිය එහෙම දකින්න හොඳ නෑ. මම ඔබ මලාට පස්සෙත් භාග්‍යතුන් වහන්සේ වෙනදට වැඩියෙන් දකින්න කැමති, වෙනදට වැඩියෙන් කියලා අදහසකුත් පින්වතුන් මෙතන අදහස් කරනවා. මොකද එහෙම කියන්නේ, දැන් පින්වත්නි, මිනිසෙකුට ජීවිතේ සමහර රිදුම්, සමහර දුක්ඛදායක අත්දැකීම් සමනය කරගන්න ලඟ වෙන්න තියෙන දහමටමයි. ඒ එහෙම අදහසක් මතු කරනවා වෙන්න පුළුවන්. මම භාග්‍යතුන් වහන්සේ දකින්න වැඩියෙන් කැමති, මහා සංඝයාට වෙනදට වැඩිය උන්වහන්සේලා දකින්න කැමති වෙයි. ගෘහපතිය, ඔබ ඒක නිසා ඒ ගැන හිතලා දුකින් කලුරිය කරන්න එපා. ගෘහපතිය මේ තමන්ගේ මහත්තයාට කියන නකුල ගෘහපතිනිය, නැත්නම් මේ තමන් ගැන කියන්නේ, මම ඔබගේ මරණයෙන් පස්සේ මේ සිල්වත්කම් නැති කරගනී කියලා, සීලය සම්පූර්ණ කරගන්න නැති වෙයි කියලා ඔබට හිතක් ඇති වෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. ගෘහපතිය බුදු පියාණන් වහන්සේ මේ සුදුරේදී අඳින, ඉතින් අදහස් කරන්න ගිහියට, ගිහි ගෙදර ඉන්න, ඒ ගිහි ගෙදර ඉන්න අය අතරින් සිල්වත්කමින් පරිපූර්ණ වෙච්ච ශ්‍රාවිකාවෝ ඉන්නවා නම් මමත් ඒ ශ්‍රාවිකාව අතර කෙනෙක් කියලා ඒ ශ්‍රී මුඛයෙන් දේශනා කළා. ඔබට මතකයිද? ඒ පිළිබඳව මොකක් හරි සැකයක් තියෙනවා නම් ඒ කතාව ගැන ඕන කෙනෙකුට, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා අසුන් සුමාරගිරියෙහි, අර බෙහෙසකලා කියන වනයේහි, අර මුවන් හැසිරෙන ස්ථානයේ, ඕනි නම් ඕන කෙනෙකුට ගිහිල්ලා දැනගන්න පුළුවන් මේක එදා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ඕන්නම් අසත්වා. ඔබ ඒක තේරුම් ගන්න ඕන. ඔබ දුකින් කලුරිය කරන්න ඒක කාරණාවක් කරගන්න එපා කියලා මේ උත්තමාවිය කියනවා. පින්වත්නි, මේ සිල්වත්කම ගිහි ජීවිතයේ ඉඳලත් සිල්වත්කමේ පරිපූර්ණ තත්ත්වය දක්වා, දැන් මුලිනුත් කිව්වන අවුරුදු 16ක් බ්‍රහ්මචාරියාවෙන් යුක්ත ජීවිතයක් ගත කරන්න කියලා. එනම් ඉහළ සීලයක් ආරක්ෂා කරගන්න ගිහි ජීවිතය තුළත් ඉඩකඩ කොච්චර තියෙනවද කියලා මේ කතාව කියනවා. අද කාලේ මිනිස්සු බලන්නක කොච්චර කියනවද කියලා, මේ අපිට ගෙදරින්දලව කරන්න බෑ, බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න බෑ, පොඩි පොඩි හොරකම් කරන්න වෙනවා, ඉඳලා හිටලා මේ අරක්කු ටිකක් බොන්න වෙනවා වගේ කතා කීකිය මිනිස්සු ඒ සිල්වත්කම නැති වෙන එක සම්බන්ධයෙන් සාධාරණීකරණය කරගන්න නිදහසට කරුණු කීකියා ඉන්නවා. ගෘහපතිය නකුල තාත්තා, නකුල තාත්තට කියනවා, මේ නකුල අම්මා මේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව, තමන්ගේ ආධ්‍යාත්මිකව තමන්ගේ හිත තැම්පත් කර ගැනීම, හිත දියුණු කර ගැනීමේ වැඩ ටික කරගන්න නැති වෙයි කියලා, චිත්ත සමතේ ලබන්න නැති වෙයි කියලා. මම මානසින් අවුල් වෙයි ඔබ මරුණට පස්සේ, මම මේ දැනට ගොඩනගාගෙන ඉන්න මේ මානසික නිවුණු බව මේක නැති කර ගැනීම කියලා ඔබට බයක් ඇති වෙන්න පුළුවන්. ගෘහපති එහෙම හිතන්න එපා. මේ ගිහි ගෙදර ඉන්න සුදුරේදී අඳින මේ ආධ්‍යාත්මික අභ්‍යන්තරයේ සිත තැම්පත් කරගත්ත යම් පමණ ශ්‍රාවිකාවෝ ඉන්නවා නම් මමත් ඒ අය අතර එක්කෙනෙක් කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ගැන සැකයක් තියෙනවා නම් කාට හරි, බුදු පියාණන් වහන්සේ අහන්න පුළුවන්. මේ සිත තැම්පත් කරගත්ත ගිහි ගෙදර ඉන්න අය අතරින් සිත තැම්පත් කරගත්ත අය අතර මමත් එක්කෙනෙක්. සැකයක් තියෙනවා නම් අන්න බුදුහාඳුර වැඩ ඉන්න ගිලවන කෙනට අහන්න පුළුවන් කියලා කියනවා. ඒක නිසා එහෙම හිතලා මැරෙන්න එපා. ඒක ඔබට දුකක්. ඒක බුදු රූපව අනුමත නොකරපු කතාවක්. මේ තමන්ගේ මහත්තයාට කියනවා, මේ ධර්ම විනය සම්බන්ධයෙන් මේ තියෙන උනන්දුව දැන් මේ වෙන විටත් ඒ
අප්‍රමාදී වැඩපිළිවෙලට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ. ඒ උතුම් වූ ධර්ම මාර්ගය තුළ ආස්වාදයක් ලැබමින් ඉන්නේ. එතකොට මේ තෙරුවන් පිළිබඳව හෝ නැත්තම් සැක නොකළ යුතු කාරණා සම්බන්ධයෙන් සැක නොකරින්මින්මයි ඉන්නේ. එතකොට මේ බොහොම සෝමනස්ස සහගත වූ ඥානයකින් වැඩ කරන්නේ. එහෙව් මට එහෙම ඉන්න මට ඒ ඉන්න තත්ත්වය නැති වේවි කියලා ඔබට යම්කිසි හැඟීමක් ඇති වෙන්න පුළුවන්, බයක් ඇති වෙන්න පුළුවන්. මට මේ ශාස්ත්‍රීය ශාසනයෙන් මම උපකාර ගන්න ඒ හුරුව ඒක නැති කරගනී කියලා ඔබට බය හිතෙන්න පුළුවන්. පින්වත්නි, බලන්න මෙතන හොඳ වචනයක් කියනවා. දැන් ශාස්ත්‍රීය ශාසනයක පිහිටක් අපිට මේ අවබෝධය සඳහා අවශ්‍යයි. එතකොට පින්වත්නි, ශාස්ත්‍රීය ශාසනයේ පිහිට ඒ කියන්නේ පරප්‍රත්‍ය, මේ පරප්‍රත්‍ය එළියෙන් පිහිටක්, එළියෙන් හේතුවක් එන්නම ඕනේ අපිට මේ වැටිලා ඉන්න අගාධයෙන් උඩට එන්න. දහමේ බොහෝ තැන්වල පින්වත්නි කතාව උගන්වනවානේ. මේ කල්යාණ මිත්‍රය ඇසුරු සද්ධර්ම ශ්‍රවණේ වැනි මේ කාරණා කීකිය සෝතාපත්ති අංග විදියට සෝවාන් වෙන පුජ්‍යලයකට බලන්නකෝ, සද්ධර්ම ශ්‍රවණේ එළියෙන් එන්නේ, කල්යාණ මිත්‍ර සම්පත්තිය එළියෙන් එන්නේ. එතකොට පින්වත්නි, අර යෝනිසෝ මනසිකාරයනේ ඇතුලෙන් එන එකට තියෙන්නේ. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කිව්වහමත් පින්වත්නි, ඒකට මේ එළිය සම්බන්ධයක් තියෙනවානේ. එතකොට මේ අභ්‍යන්තරික වූ නැගිටීමට බාහිර වැඩපිළිවෙල, බාහිර හමුවීම්, බාහිර ශ්‍රවණයන්, බාහිර දර්ශනයන් වැදගත්. ඔබට මට මේ සාසු ශාසනයෙන් ලැබෙන ඒ බාහිර සහයෝගය නැත්නම් පින්වතුනි මේ ටිකවත් මෙහෙම අහන් ඉන්න හිතෙන්නේ නැහැ. මේ ටික මෙහෙම කියලා දෙන්න හිතෙන්නේ නැහැ. ඔබට මේ සාස්ත්‍රු ශාසනයේහි සහයෝගය ඉදිරියට නැති වෙලා යයිද දන්නේ කියලා ඔබට යම්කිසි දුකක් ඇති වෙන්න පුළුවන්. ගෘහපති එහෙම හිතන්න එපා. මේ සුදුරෙදි අඳින ගිහි අය අතර මේ ධර්ම විනයෙහි ප්‍රමාද නොවෙච්ච, ඒ වගේම ස්ථාවර තත්වයකට අප බලන්නේ වචන පින්වත්නි, ස්ථාවර තත්වයකට අප ඕගාදප්පත්තා පතිගාදප්පත්තා පතිගාදප්පත්තා පින්වත්නි, යම්සි ස්ථාවරත්වයකට ධම්ම විනේ ඕගාදප්පත්තා පතිගාදප්පත්තා අස්සාසප්පත්තා, මේ ධර්ම විනේහි එක්තරා ප්‍රවේශයකට අවිල්ල ඉන්නවා, ප්‍රතිෂ්ඨාවකට වෙනස් නොවන තැනකට අවිල්ල ඉන්නවා. දැන් ඒ කියන්නේ මේ නකුල අම්මා මේ වෙනම ඉතින් වෙනස් නොවන තැනක අස්සාසප්පත්තා එයින් ප්‍රීතිමත්ව ඉන්නේ. ඒ උතුම් ලෞතුරා සෝය දැනෙමින් ඉන්න කෙනෙක් විදියට ඒ බඳු උතුම් තත්ත්වයන් වලටපත් වෙච්ච සාස්ත්‍රෝ සාසනේහි සකුර්දාගාමි කෙනෙක් ඉන්නවනම් ඒ බඳු තත්ත්වයන් වලටපත් වෙච්ච මමන් ඒ අය අතර කෙනෙක් බලන්නකෝ. මේකින් අදහස් කරනා මොකද්ද? මේ වෙන විටත් නකුල අම්මා සකදාගාමි තත්ත්වයටපත් වෙලා කියලා. එතකොට පින්වත්නි, සකදාගාමි තත්ත්වයක ඉන්න කෙනෙක් විදියට එහෙම නැත්නම් පින්වත්නි, කවරක් පමණක් නැවත උපත ලබා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි මට්ටමකට හිත දියුණු කරගෙන ඉන්න උත්තමාවියගේ කතාවක් මේ. එහෙනම් ඔය හාමුදුරුවෝ බණට කියන ඔය වැඩ ටික අපිට නම් අපේ මහත්යන ඕන මැරෙනකොට කරන්න බැරි වෙයි. මොකද අපි එච්චර දියුණු නැති නිසා අපිට ඔය බණ මොකට කියනවත් දන්නේ නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්වත්නි, මේ කතාව ඔබට මට මේ උතුමන් මේ සිත දියුණු කරගත්ත උතුමන් මේ බඳු අවස්ථාවකට මුහුණ දුණු ආකාරය සිත දියුණු කරගත්තේ නැති කෙනෙකුට කොච්චර උපකාරාර්ථයකින් තේරුම් ගන්න පුළුවන් එකක්ද, කොච්චර උපකාර කරගන්න පුළුවන් එකක්ද, ඒ ගැන සැකයක් තියෙනවා නම් අන්න භාග්‍යතුන් වහන්සේ ආවල ඉස්සානේ වැඩ ඉන්නවා, ගිහිල්ලා අහන්න පුළුවන් කියලා. පින්වත්නි, මේ විදිහට නකුල අම්මා මේ තාත්තට උපදෙස් දුන්නා. ඒ උපදෙස් දීමත් එක්කම ඔහුගේ ආබාධයත් සංසිඳුණා. බලන්නකෝ, මේ මානසිකව ඇතිවෙන ප්‍රබෝධය, අභ්‍යන්තර ඇතිවෙන ප්‍රබෝධය, ප්‍රමෝදය කායිකව බාහිරව නිරෝගී කරන උපකරණ ඇති. රෝගේ සුවපත් වුණා. ඒ ආබාධයේ සංසිඳුණා. තත පහිනෝච්ච පන නකුල පිතුනෝ ගහපතිස්ස සෝ ආබාධව හොසි. ඒ ප්‍රහීන වුණා මේ ආබාධය ඔහුගේ. ලෙඩ වෙලා හිටපු තාත්තා නැගිටිනවා. නැගිටලා බොහොම ටික කාලකට පස්සේ මේ හැරමිටිය ගහ බුදුහාඳුර ගාවට යනවා. භාග්‍යතුන් වහන්සේ ඔහු ආමන්ත්‍රණය කළා. ලාභාතේ ගහපති සුලද්දන්තේ ගහපති යසතේ නකුල මාතා ගහපතානි අනුකම්පිකා අත්තකාමා ඕවාදිකා අනුසාසිකා. ගෘහපතිය, ඔබට බොහොම ලාභයක්, ඔබට ඉතාම විශිෂ්ට ලාභයක්. ගෘහපතිය, ඔබට ඒ නකුල ඔබගේ ගෘහපති නොවේ බිරිඳ ඔබට අනුකම්පා ඇති.
ඔබට යහපතම කැමති කෙනෙක්. ඔබට අවවාද දෙනවා, අනුශාසනා කරනවා. ඒක ඔබට ඉතාමත් විශිෂ්ට වූ ලාභයක් කියලා දේශනා කළා. බලන්න පින්වත්නි, එහෙම ධර්මයට නැඹුරු වෙච්ච බිරිඳක්, ධර්මයට නැඹුරු වෙච්ච ස්වාමි පුරුෂයෙක්, දරුවෙක්, අම්මෙක් තාත්තෙක්, මිත්‍රයෙක් ඉන්න කෙනෙකුට තියෙන ලාභය ගැන මේ මං හිතලා කියන එකක්ද ලෝතුරා බුදුමවින් ඇහෙන එකක්. ගෘහපතිය ගිහිගෙයි වාසය කරන සුදු රෙදි අඳින ගිහිගෙදර ඉන්න අය අතර මේ සිල්වත්කමින් පරිපූර්ණත්වයට පැමිණිච්ච ඒ නකුල මාතා ගෘහපතිනිය ඒ එබඳු අය අතරින් එක්කෙනෙක්. ගිහිගෙදර වාසය කරන මේ ශාසනයේ ආධ්‍යාත්මී සමාධි කර්මස්ථාන ලබාගත් උතුම් අය අතර ඒ නකුල මාතා ගෘහපතිනිය එක්කෙනෙක්. ගිහිගෙදර ඉන්න අය අතර මේ ධර්ම විනයෙහි නිවැරදිම මාර්ගයට ශික්ෂණයට පත්වෙච්ච, ප්‍රවිෂ්ඨ වෙච්ච, ඒ වගේම නොවෙනස් වෙන ස්ථාවරත්වයකට පැමිණිච්ච, එයින් ආස්වාදය ලබන, ඒ ධර්ම විනයෙහි අධ්‍යයනයෙහි, ඒ ධර්ම විනයෙහි ප්‍රගුණත්වයට පැමිණිච්ච, ඒ වගේම විචිකිච්ඡාව නැත්තං ඒ සැක නොකළ යුතු දේවල් සම්බන්ධයෙන් සැක නොකර සිටීමේ තත්වයෙන් විශාරදත්වයට පත්වෙච්ච මේ ශාස්ත්‍රෝ ශාසනයෙහි, මේ ශාස්ත්‍රෝ ශාසනයෙහි සදාතනික පිහිට ලැබපු පින්වත්නි, ඒ දේශනාව ඇතුළ කියනවා ශාස්ත්‍රෝ ශාසනයෙහි අපරපච්චයා සත්තු ශාසනය. ඒ කියන්නේ මේ ශාස්ත්‍රෝ ශාසනයෙහි, ශාස්ත්‍රෝ ශාසනයෙහි පරප්‍රත්‍ය රහිතවයි දැන් එයා ඉන්නේ කියලා. ඒ කියන්නේ දැන් ස්වාධීනව නැගී සිටින්න පුළුවන් කමක් තියනවා දැන්. ඒ සකදාගාමී තත්ත්වයට පත් වෙලා නේ නකුල මාතා ගෘහපතිනිය ඒ අය අතර එක්කෙනෙක්. ගෘහපතිය තොපට ලාභයක්. පින්වත්නි, එහෙනම් පේනවා නේද, අවබෝධය කරා යන කෙනෙකුට මේ සෝතාපට්ටි, සකදාගාමි, අනාගාමි මේ තත්ත්වයන් වලට පත් වෙනවා කියලා කියන්නේම, සෝතාපට්ටි තත්ත්වයට පත් වෙනවා කියන්නේම නිවන කරා යන ඒ මාර්ගයට, ඒ ප්‍රවාහයට එකතු වුණා කියන එකනේ. එතකොට ඒ ප්‍රවාහයට එකතු වුණාට පස්සේ එයා නැවතීකින් වැටෙන්නේ නැහනේ. එතකොට එතනින් එහාට ඒ ගමන යාමේ පිහිට ශක්තිය තමා සතුවම තියෙන එක. ඒකනේ පරප්‍රත්‍ය රහිතව කියලා කියන්නේ. එහෙනම් බලන්නකො, අපිට මේ පරප්‍රත්‍ය නැත්නම් බාහිර උපකාරය අවශ්‍ය වෙන්නේ ඒ ස්ථානට යනකම්. එතෙන්ට යනකම් තමයි මේ බාහිර උපකාරය ඕනේ වෙන්නේ. එතෙන්ට ගියාට පස්සේ පින්වත්නි, සෝතාපට්ටි ඵලයට හෝ එතනින් ඉදිරියට තියෙන ඕනෑම ඵලයකට පත් වුණාට පස්සේ යම් කිසි කෙනෙක් පින්වත්නි, දැන් සෝතාපට්ටි ඵලයට පත් වුණාම උපරිම භව 7ක් දක්වා යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට මේ විශ්වය තුල පින්වත්නි, දැන් අබුද්ධෝත්පාද කාලය ඉස්සරහට හම්බුණත් නිවීම පිණිස, නිදහසීම පිණිස, ආර්ය සත්‍ය අවබෝධය පිණිස ස්ථානයක්, අවස්ථාවක් සකස් වෙනවාමයි. ඒක පින්වත්නි, තමාටම දිනු කරගන්න පුළුවන්, තමාම ඒ අවස්ථාව උදා කරගෙන තමාම තමා තුළින්ම අවබෝධය කරගන්න පුළුවන් ශක්තියකින් නැගී සිටපු තත්ත්වයක් තමයි ඒ මගපරලාභී උත්තමයන් තුළ තියෙන කියලා අපිට මේකින් පැහැදිලියි. එහෙනම් ඔබටත් මටත් ඒ පරප්‍රත්‍ය රහිත වුවද නැගී සිටීමේ හැකියාව ඇති වෙන දවසට එතෙක් කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම මේ උතුම් ගෞතම සාසනේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.